සීතල හිම්මතේ මාවි පැසෙන්නේ පාට පාට ජංගිය දකින්නේ රතු නිල් කුල පාට පාට තියෙන්නේ මීන් බලන් මේ කෙල්ලන්ගේ වසන්තේ කක්බරන් සාමාන්‍ය දෙයක් වුවද කක්බර රසවත් කරමින් කක්බර ගීතින් හැඩකල ස්ට්‍රේක් දෙපළ නම් අගනේය යක්ෂාරෝණ පඬිතු ගුරුරුන් අතර සොඳුරු පියකරු ගෝමරි හැඩ මෙසර් නම් හර්ෂෝක්‍ය මෙතනම් සීතල සමයක පයියක් සාදා උඩ යැවුවේ මෝල් හිමියන්ට පේන්ටද අයිබෝවන් මේ දවස්වල නම් මට හෙන්න සැප පලයන් දේසා ගයන් බුද්ධික දාල්දී පලයන් දේශාන් කරන දේශාන් ඉක්කඩ කරන දේශාන්ල ඇමතන වන්න කැරි වැඩ කරන දේශාන්න මේෂන් කරන්න හරි මොකද ලෝකම දරගන්න ඕන මේ දේශාල කරන වැඩ පුතු එක්න දේශාන් ඇයිම කරන්න කම්මට චාමර මිස්කෝල් දෙකයි හයි මිස්කෝල් එකයි බ්ලොක් කරන්න මාව ඇයිම මෙසේජ් කරේ චාමර චාමට ට්‍රැක්ද කියන්නකෝ චාමට පිස්සුද පිස්සු චාමර චාමරම මැසේජ් කළ චාමරක බ්ලොක් කරන්න කියල ඉතින් ඌ දන්න නැතුව ඇති උඹ කෙල්ලෙක් කියලා ඉන්න කොල්ලෙක් කියල නෑ මට හිතන්න මූ කොල්ලෙක් ඒ කොළු කාරද ගයි ලෝක කියලන රාශියක් එකතු වෙලා මොකක්ද දෙන්නේ ආලෝක කියලන කදම්බයක් හදෙනවා මොකද පුතේ කදම්බයක් ආලෝක කියලන රාශියක් එකට එකතු වේ ආලෝක කියලන පිහිටලා තියෙන ආකාරය අනුව ආලෝක කියලන කදම්බ වර්ග කීයක් තියෙනවද 3යි මෙහෙම මෙහෙම සමාන්තර යනවා නම් මොකද්ද ඒක සමාන්තර ආලෝක කියන කදම්බයක් මෙහෙම ඇවිල්ලා එකතු වෙනවා නම් මොකද්ද අභිසාරී ආලෝක කියන කදම්බයක් යම් ලක්ෂයක ඉඳන් විහිදී යනවා කියනවා මොකද්ද අපසාරී ආලෝක මම කියන්නේ ඒ උගන්වන ස්ටයිල් එක පට මම කියන්නේ මන් දන්නේ නැහැ සර්ගේ සබ්ජෙක්ට් එක මොකද්ද කියලා මන් දන්නේ නැහැ සර් කවුද කියලා මං කියන්නේ හොයාගෙන යත් පාඩු නැහැ මෙහෙම උගන්වනවා නම් ඉතින් මරන්නේ නේ අහන් ඉන්නේ උണ്ട තාතල් නිදි මතත් නැහැ කම්මැලිත් වැඩි හොඳයි සර් සුපිරි එක අනේ මචං විහිළු කරන්න එපා දන්නේ නැහැ මේක මොකද්ද කියලා මම බලන්න හදන්නේ මගේ නම ලොකු හර්ෂ විකුණල බතල ත්‍රී වීල් පැලෙනවා යකු මගේ බරට බරට මේ කවුද කක්කි බර කක්කි බරයි ජරිලයි මගේ කක්කි බරයි යකු මගේ බරට හර්ෂ මේ ඇත්තරම මේ මොකක් බරයි වගේ කියන්නේ බොකක් ගියාද වන්ද නිකන් ගොඩාක් මේ මූණෙත් දාගෙන බොක වගේ දෙයක් ගාගෙන වන්ද මේ කාතල් නැබැයි මේ අවසාන ටික ඇත්තරම බොක ගියාද වන්ද මේ මටරන් ඉදිරිය පොඩ්ඩක් හරි ගියා කක් ඉවර ටිකක් යද්දි එහෙම ගතියක් එනවා නේද මෙන්න රැප් අදි මූත්‍රා මේක අදි මූත්‍රා මේක ඇත්තර අදි මාත්‍රා නෙමෙයි මේක අදි මූත්‍රාව what the fuck නැ මේක මොකද්ද තියෙන්නේ කොහොමද බලන්න එපා බලන්න මම බලන මේක අඩෝ ඌ කොහොමද මන් දන්නේ මම මේ කොහෙ හිටියේ කියලා අඩෝ අඩෝ ඒක මොනවද වා හරි මේක මගේ මූණත් ඇඳලා වෙනම කස්ටම් ඇඳලා මෙතන මොකක්ද තිබිලා නයිකි මොනවාරි වැජ්ජක් තිබිලා මේක මිනිහ කස්ටම් ඇඳලා අඩෝ මරුවා මෙන්නත මෙහෙම දාන්න අඩේ කොහොමද දැන් මට පුළුවන් මගේ පෑන් ඊට පස්සේ පැන්ඩෝල් පෙති ඊට පස්සේ මම රෝල් සරම්මනම් තැන්කියු රහල් මල්ලි ඇත්තටම මම මේකට කැමති මේක පට්ට මේක මම ඇත්තටම මම මේක කොහොමද ඉන්නේ ඇත්තටම මම මේක ගන්න හිතා ඉන්නේ දැන් ඉතින් ඕනේ නැති හම්බුනානේ ඒ ඇදපු එක මේ මෙව් එකක් මේක දාලා දෙන්නේ අම්මෝ මම මේකට හරිම කැමති තැන්ක් යූ මල්ලි අනි මේක සුපිරි මේක තැන්ක් යූ ඕතෝ අපිට gift එන්නේ ඔයාලා කැමතිනම් මට කියලා අරගන්න නැත්නම් ලඩ පුළුවන්
ඔයගොල්ලෝ කැමති දෙයක් මට එවන්න. මම ඒක ඇරලා පෙන්නනවා ඇරලා ඔයගලට චාන්ස් එකක් දෙනවා. අනිත් උන්ට අරින්න පුළුවන් විදිහට පාත් එක හදා ගන්න මම මම මේ වගේ ඔයගලට ප්‍රොමෝෂන් එකක් දෙනවා මගේ වීඩියෝ එකේ පොඩි වෙලාවක තුල. අපි මේක නමද අමිට් සයිරන් ටයිම් ඉදිරිය ඔයගලට පුළුවන්. අරන ටයිම් එකට ඔයගොල්ලෝ කැමති දෙයක් මට එවන්න මට කියලා අරගන්න. ළඟදිම හෙන්න සපත් අරනවා. යකෝ CCTV ගන්න බැරි ලයින් එකක් යන්නේ. ඇයි බම්මු මෙහෙම. කද්ද කරන්නේ? කවුරු හරි මොකද පිටාපු පරංගි ඕනේ මුවේ ඉන්න කොටට ආවේ පරංගි සමදා හරි රට ගාලා ගිය පරංගි නොනේ හැංගි හැංගි හැම තැනකම ඉදි පරංගි සිංගලි නොනේ නිදාසේ CCTV එකක්වත් ගහලා තියාගන්න බෑ හෙළුවෙන් දුවනවා මල විත්තයි කොටුවෙන් කොටුවට පැන ගිය තාරක අන්තිම කොටුවට සතුටින් පැන එතකොට අපිට ඒ කාලේ කියලා දෙල් තියෙන්නේ කොටු පැනපු තාරක කෙනෙක් ගැන. කොටුවෙන් කොටුව පැනලා. ඒ කියන්නේ එක කොටුවෙන් එක කොටුවට, එක කොටුවෙන් එක කොටුවට, තව කොටුවකින් තව කොටුවට. එහිමින් පැනගෙන 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 එහිම පැනපු තාරක අවසාන කොටුව ගොඩාක් සතුටින් පැනනවා. එහිම පැනලා ඒ කොටු ටික පැනලා ඉවර කරා. ඊට පස්සේ ආයෙ කොටු පැන්නේ නැහැ. තාරක මේ ළමයෙක්ගේ ගෑණියෙක් ගත්තා. මොරල් ඔෆ් ද ස්ටෝරි පුළුවන් තරම් කොටු පැනපන්. හරියන කෙනා හම්බෙන කල් කොර 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 අන්න මරු ඈ මේකයි මේකයි මයිකයි හරිද මේක ඉන්න ඔක්කොම බලන් ඉන්නේ නිකන් බලන්න නිකන් බලන්න නිකන් කරන්න ලෑස්ති වෙන්න එපා මේකට ලයික් එකක් දාගෙන එන්න ලයික් එකක් දාන්න ටක් ගාලා දාන්න ඉක්මනට දාන්න 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 හරි බෑ අනෝම මිස් රට බේර ගන්න ආපු අනෝම මිස් අපි මෙච්චරකල් ඇත්තටම කවුද අනෝමිස් කියන්නේ කියලා දැකලා තිබුණේ නැහැ. දැන් ඉතින් මේ අනෝමිස් තමයි මාස්ක් එක ගලවලා පෙන්නවා කවුද ඇත්තටම අනෝමිස් කියන්නේ කියලා. එනිමවුස්ල දැක්කොත් ලංකාවට සයිබර් ඇටෑක් එකක් දීලා වහකනවා. එනිමවුස්. ඇනොනිමස් නෙමෙයි එනිමවුස්. කවුද? එනිමවුස්. සුනාමිය පස්සේ පුදුණේ. මං කියන්නේ එහෙම කියන එක වැරදි. සුනාමියෙන් පස්සෙත් මිනිස්සු ඉපදුනා. සුනාමියට කලුණුත් මිනිස්සු ඉපදුනා. ඊට පස්සේ ලෝක විනාශය වුණේ මේ 2012. ඊට පස්සෙත් මිනිස්සු ඉපදුනානේ. ඉතින් එතකොට ඒක සාමාන්‍ය දෙයක්. මචං ෂේප් එකේ ඉන්න ගමන් අතට ගානක් හොයාගන්න අපි කවුරුත් කැමති. මචං අන්නේ වැඩේට සෙට් එකේ දකුණු ආසියාවේ තියෙන টপ සයිට් එකක් තමයි මේක. පොඩ්ඩක් ෂේප් එකේ ඔළුව කල්පනා කරලා මැච් එකකට ඔට්ටුවක් දාලා ඒක වින් කරන එක තමයි වාට කරන්න තියෙන්නේ. මේකේ ෆුට්බෝල්, ටෙනිස්, ක්‍රිකට්, කබඩි වගේ ප්‍රසිද්ධ මැච් ගොඩක් තියෙනවා. ඒවට වාට ඔට්ටු දාන්න පුළුවන්. ඊට අමතරව අන්ඩර් බහාර්, ක්‍රෑෂ් එක්ස්, ජෙට් එක්ස්, පොක වගේ මැච් වලටත් වාට ඔට්ටු දාන්න පුළුවන්. මචං මේක සල්ලි අතර ගනිද්දිත් කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්පත් විශ්ව, අයිපේ, යූපේ වගේ ඕනම මෙතඩ් එකකින් සල්ලි අතර ගන්න පුළුවන්. ඔයගොල්ලෝ සල්ලි අතර ගනිද්දි මේගොල්ලෝ කිසිම කමිෂන් එකක් තියාගන්නේ නැහැ. 24 hours service එක දෙනවා. ඒ වගේ chances ගොඩක් තියෙන හින්දා මේක shape එකේ ඔළුව පොඩ්ඩක් කල්පනා කරලා try කරලා බලුවට පාඩු වෙන්නේ නැහැ. ඉතින් මේකට register වෙද්දි මෙන්න මේ promo code එක පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාලට discount එකක් ගන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් try කරලා බලන්න. ආසම සින්දුව. ඉවසන්න බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා මාගේ හිස කරකවා බලඟට ඉන්නවා නයිස් ආර්ට් වර්ක් කවුද මේ නිර්මාතෘ ලංකාවේ අපි හරි වෙනස් වෙන වෙන රටවල් වල ජාත්‍යන්තරයට යන්නේ කො මාස දෙකක් හුස්ම ගන්න නැතුව ඉඳලා එහෙම නැත්නම් ඔළුවට ගඩොල් ගැටවලින් ගහගෙන පොහේ වගේ මොකක් හරි අමුතු දෙයක් කරලානේ ලංකාව ටිකක් වෙනස් අපි එහෙම නෙවෙයි මොකක් හරි වනචාරී අනාචාරී බහුචාරී කැතචාරී අපචාරී මොකක් හරි වැඩක් කරලා තමයි ජාත්‍යන්තරයට මේ පේනවනේ බලන්න මේකේ කැත් මේ ඉතින් අපි හරි වෙනස් සහ අපි සිම්පල් අපිට ඕන අපි කොහොම හරි ජාත්‍යන්තරයට යනවා හැබැයි ටිකක් වෙනස් ඉදිරියට ජංගෝ ඇඩ් එක මොකද ජංගෝ ඇඩ් එක මේ
ඇත්තම මරු ඇඩ් එක රතු ජංගිය අක්කා නිල් ජංගිය අක්කා ලානි ජංගිය අක්කා ලාකොළ ජංගිය අක්කා තද නිල් ජංගිය අක්කා මෙතන ඔක්කොම අක්කලා පහක් ඉන්නේ මේගොල්ලෝ කන්ටැක්ට් කරගන්න මොකක් හරි ලොකු බ්‍රෑන්ඩ් එකක් ලොකු ජොක්ක බ්‍රෑන්ඩ් එකක් මේගොල්ලන් සෙට් කරගෙන වල් පුළුවන් ඔයාලගේ කමර්ෂල් එක හොඳටම කරගන්න බලන්න මෙතන පාට ටිකම කලර්ස් ඔක්කොම පෙන්නනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ජොක්ක බ්‍රෑන්ඩ්ස් කරන්න ආයෙත් මේගොල්ලන්ට ගිහින් ඇඩ් එකක් කරගන්න සෝදි මේක අපිට ඉවල් දෙන්නේ මිස්ටර් 3D කියලා මේ වගේ ඩිජිටල් මනදන මේ මොකද කියන්නේ 3D ආර්ට් කරන ටිරෝස් මල්ලි ඔයාලට මේ වගේ අමුතු ආර්ට් එකක් කරගන්න ඕන නම් ටිරෝස් මල්ලිව කන්ටැක්ට් කරගන්න මේ මේ වීඩියෝ එකේ කොහෙන් හරි මිනිහගේ ලින්ක්ස් වැටේ මිනිහව කන්ටැක්ට් කරගන්න thank you ඉතින් ඔයත් කැමති නම් මේ වගේ අපිට කියලා අරගන්න ඔයාටත් පුළුවන් මේවා gift අපිට එවන්න හරි thank you ටිරෝස් මල්ලි thank you නුවර සෙට් එකක් වනේ දෙන්න නාන්න ගිහිල්ලා හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මේ ඔතන ඉතින් නාන්න වෙන්නේ බාස්කට් එකෙන් තමයි හලෝ. ඕකට පැනලේම නිකන් ගිල්ල ගියොත් එම නිකන් අපරාධ. ඈ නිවුස් වලට අච්චනවා ඊට පස්සේ. කොහමද ලැජ්ජාව? මැරිලා තව නිවුස් වල ඉන්නත් බෑ. යමගින පලාත නුවර වෙන්න පුළුවන්. හැබැයි මම ගියත් නාන්නේ බාස්කට් එකෙන්. අවදානමක් ගන්න වෙන්නේ මල්ලි. අද පොය දවස. පොය දවස TikTok එකක් අරගෙන කන්සල් යන්න කියලා හිතුවේ. හරි. ඒකත් හොඳයි. තනිකම හිතර දෙන සැනසීම. වින කාටවත්ම දෙන්න බෑ. ඒක දන්නෙත් තනි උණු කෙනෙක් විතරමයි. එච්චරයි. මේ 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 මාම කරේ නැද්ද දන්නේ එච්චරයි ඒකනේ. අඩු මුසිංහව දන්නේ නැද්ද බොරුවට කටහොල්ලන්නේ. නෑ නෑ එහෙමනේ TikTok එකේ ඉතින් කියන්න බෑනේ කටබඩ නෑනේ ඉතින්. එහෙම කියන්න එපා නේ මන් දන්නේ එක එක්කෙනා කියන එක එක කතා මම පිස්සු කියන්නේ කතා කරන්නේ. So the video is like, comment, 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 comment,